අයිබෝවන් මම වෛද්‍ය ජනනි ගෝවින්නගේ මම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරීවරියක් විදිහට කටයුතු කරනවා සැප්තැම්බර් 17 වෙනිදා රෝගී සුරක්ෂිත දිනයේ ඉදලා තියෙනවා ඒ සඳහා මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් කරන වීඩියෝවක් තමයි ඔබ මේ නරඹන්නේ මේ වීඩියෝවේ මම ඔබ සමග කතා කරන්න යන්නේ මූඩ් ස්ටැබිලයිසර් නැත්නම් මනෝ භාවය ස්ථාවර කරන බෙහෙත් ගැන මේ මනෝ භාවය ස්ථාවර කරන බෙහෙත් නැත්නම් මූඩ් ස්ටැබිලයිසර් කියන බෙහෙත් වර්ග කීපයක්ම තියෙනවා ලිතියම් කාබනේට් සෝඩියම් වැල්පරේට් ලැමොට්‍රිජින් කාබමෙසපින් ඒ අතරින් කීපයක් ඉතින් අපි බලමු මේ මූඩ් ස්ටැබිලයිසර් කියන බෙහෙත මොන වගේ රෝගී අවස්ථාවකද අපි පාවිච්චි කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම කියනවා නම් බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියන නැත්නම් ද්විද්‍රව අක්‍රමිකතාවය කියන අසනීපෙදී මේ මූඩ් ස්ටැබිලයිසර් එක අපි පාවිච්චි කරනවා. ඒ වගේම අනික් බෙහෙත් සඳහා ප්‍රතිවිරෝධයක් දක්වන විෂාදය සඳහා ඒ කියන්නේ රිකරන්ට් ડિප්‍රෙසිව් ඩිසෝඩර් අසනීපය සඳහා මේ බෙහෙත් අපි පාවිච්චි කරනවා. මේ බෙහෙත් අතරින් මම අද විශේෂයෙන්ම කතා කරන්න යන්නේ ලිතියම් කාබනේට් කියන බෙහෙත ගැන. ඉතින් ලිතියම් කියන්නේ සාමාන්‍යයෙන් අපේ පරිසරයේ තියෙන ස්වභාවික සංඝටකයක්. ඒක අපේ ඇඟේ යම් සුළු ප්‍රමාණකින් තියෙනවා. මේ ලිතියම් කියන බෙහෙත මම අර ඉස්සර කියුවා වගේම බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් නැත්නම් ද්විද්‍රව අක්‍රමිකතාවය කියන අසනීපේ මේ නියාව වළක්ව ගන්න මේ අසනීප තත්ත්වය නැවත නැවත ඇතිවීම වළක්ව ගන්න ඒ වගේම රෝගියාට ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් තියෙනවා නම් නැත්නම් ජීවිතේ හානි කරගන්න සම්භාවිතාවයක් තියෙනවා නම් ඒවත් අඩු කරගන්න මේ ලිතියම් කාබනේට් කියන බෙහෙත ඉතාම වැදගත් වෙනවා. ලිතියම් කාබනේට් කියන මේ බෙහෙත පටන් ගන්න කලින් අපි ඔබගේ පරීක්ෂා කර යුතු දේවල් කිහිපයක් තියෙනවා. මොකද ලිතියම් කියන බෙහෙත අපේ ඇඟෙන් ඉවත් වෙන්නේ අපේ සම්පූර්ණයෙන්ම අපේ වකුගඩු හරහා නිසා. ඔබට වකුගඩු අක්‍රමිකතාවයක් තියෙනවා නම් එතකොට මේ බෙහෙත පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අපි වකුගඩු පරීක්ෂාවක් මේ බෙහෙත පටන් ගන්න ඉස්සෙල්ලා කරන්න අවශ්‍යයි. ඒ වගේම සමහර අවස්ථාවලදී ඉතා කලාතුරකින් අපේ තයිරොයිඩ් ග්‍රන්ථියට යම් හානියක් කරන්න පුළුවන් මේ බෙහෙත විසින්. ඒ නිසා ඒ සඳහාත් අපි තයිරොයිඩ් පරීක්ෂණයකුත් ඒ වගේම අපේ හදවතේ ECG පටියක් අරන් ඒ පිළිබඳ පරීක්ෂණයකුත් අපි කරනවා. ඊට පස්සේ ඒවා සාමාන්‍ය නම් අපි ඔබට මේ ලිතියම් කියන බෙහෙත පටන් ගන්නවා. මේ ලිතියම් කියන බෙහෙතේ ගන්නකොට ඔබට ඒක දවසට එක්වරක් හෝ දෙවරක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මේ ලිතියම් බෙහෙතේ මාත්‍රාව වැඩි කරනවා නම් ඒ සඳහා රෝගියාගේ ලේවල තියෙන ලිතියම් ප්‍රමාණය බලා ගන්න අවශ්‍යයි. ඒකට අපි පැය 12කින් ඒ කියන්නේ ඔබ අවසාන වශයෙන් ලිතියම් ගත්තේ රෑ 8ට නම් ඊළඟ දිනේ උදේ 8ට පැය 12කින් පසු ඔබේ ලේ සාම්පලයක් ලබා ගන්නවා. මේ ලේ සාම්පලයේ එන ලිතියම් තත්ත්වය අනුව අපි ඉදිරියට නිර්ණය කරනවා ඔබට කොපමණ මාත්‍රාවක් ලබා දෙන්න අවශ්‍යද කියලා. ලේවල ස්ථාවර ලිතියම් ප්‍රමාණයක් තියෙනකොට ලිතියම් අපි නැවතත් පරීක්ෂා කරන්න ඕනේ මාස 6කට සැරයක්. ඒ වගේම අපේ වකුගඩු තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ඒ වගේම අපේ හදවතේ ස්වභාවය අවුරුද්දකට සැරයක් පරීක්ෂා කරගන්නවා නම් හොඳයි. මේ බෙහෙත් ගන්නකොට හැම බෙහෙතටම වගේම මේ බෙහෙතටත් යම් අතුරු ආබාධ එන්න පුළුවන්. මුලින්ම ගන්නෙදි මහන්සි ගතියක් ඔබට තියෙනවා. ඒ වගේම කට වේලන ගතියක් එනවා. කටේ මලකඩ වගේ රසක් එනවා. මුත්‍රා කරන ප්‍රමාණය වැඩි වෙලා වතුර හැමතිස්සෙම බොන්න ඕනේ. ඒ වගේ ලක්ෂණ ඔබට එන්න පුළුවන්. හැබැයි හොඳින් වතුර බීමෙන් ඒ වගේම ඇඟට මේ බෙහෙත පුරුදු වීමෙන් මේ තියෙන අපහසුතා මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම සමහර අයට මූණේ කුරුල්ලෑ වගේ තත්වෙනුත් ඇති වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයාව හම් වෙලා උපදෙස් ගන්න. ඔබට සොරෑසිස් නැමැති සමේ රෝගයක් තියෙනවා නම් එයත් ඔබේ වෛද්‍යවරයාට පවසන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ දැන් බෙහෙත් දීර්ඝකාලීන ගන්න ඔබට සමහර අවස්ථාවලදී විජලනය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පාචනය වගේ ඇවිල්ලා ඔබේ බඩේ රුධාව වමනය නිසා ජලය ගන්න ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. නැත්තම් ඔබට අමතක වෙලා ඔබේ බෙහෙත් මාත්‍රාව වැඩිපුර ගන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවල ලිතියම් විෂවීමක් වෙන්න පුළුවන්. මේක ඉතා දරුණු තත්ත්වයක්. ඉතින් ඔබ මේ ලිතියම් විෂවීමේදී එන ලක්ෂණ පිළිබඳවත් දැනගෙන සිටීම ඉතා අවශ්‍යයි. ඒවා තමයි ඔබේ අතපය දරුණුවට වෙවුලනවා වගේ දැනෙන්න පුළුවන්.
කටහඬේ ස්වභාවය වෙවිලීමක් එන්න පුළුවන්. වමනය බඩේලිය යාම තවත් මේ වගේ ලක්ෂණ. ඒ වගේම සිහිය මද බවත් එන්න පුළුවන්. මේ වගේ ලක්ෂණ ඔබට එනවා නම් වහාම ඔබ ගන්න ලිතියම් පෙත්ත නවත්තලා මුඳින් දියර වර්ග අරගෙන ඔබේ වෛද්‍යවරයාව ඉතාම ඉක්මනින් මුණ ගැහිම කරන්න ඕනේ. ඔබ වෙනත් අසනීප වලට බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් හම් වෙනවා නම් ඒ අවස්ථාවේදී මේ ලිතියම් කාබනේට් බෙහෙත ඔබ ගන්නවා කියන එක ඒ වෛද්‍යවරයාට පැවසීම අත්‍යවශ්‍යයි. මොකද විවිධ අනිත් ඖෂධ සමග ප්‍රතිජීවක ඒ වගේම මුත්‍රා නිෂ්පාදනය වැඩි කරන වෙනත් බෙහෙත් සහ වේදනානාශක වගේ බෙහෙත් සමග මේ ලිතියම් කාබනේට් අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. ඒක වළක්ව ගන්න නම් ඔබ ඒ ගැන ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කරන්න. ඒ වගේම ලිතියම් ගන්න ඔබ කවදාවත් ඔබේ කැමැත්තට ලිතියම් හදිසියෙම නවත්තන්න එපා. එහෙම වුණොත් මේනියා වගේ තත්ත්ව පෙර තිබුණාටත් වඩා දරුණුවට ඔබට ඇති වෙන්න පුළුවන්. මේ අමතරව ඔබ දරුවන් ලැබීමේ වයසේ සිටින කාන්තාවක් නම් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඔබ විශේෂයෙන්ම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කිරීම වැදගත්. නැතහොත් ඔබ දරුවෙක් ලැබෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඉස්සරහට අනාගතයේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ පිළිබඳ ඔබේ වෛද්‍යවරයාට දැනුවත් කරන්න. මොකද ලිතියම් කාබනේට් කියන ඖෂධය මගින් ඉතාම කලාතුරකින් හැදෙන දරුවන්ගේ හදවතේ කපාටවල යම් වෙනසක් කරන්න පුළුවන්. අපි මේක ගැන හිතුවොත් ලිතියම් ගන්න මව්වරුන් 1000 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පමණ තමයි මේ අපහසුතාවය ඇති වෙන්නේ. ඒ නිසා ඔබ ලිතියම් ගැන පරීක්ෂාකාරී වෙන එක වැදගත්. ඒ වගේම ඔබ මව්කිරි දෙන මවක් නම් මේ ලිතියම් ඔබට සුදුසු වන්නේ නැහැ. මොකද ලිතියම් මව්කිරි සමග ඔබේ දරුවාට දරුවාගේ ශරීරයට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ කිරි දෙන අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් මත කිරි දීමෙන් වැළකී සිටීම හෝ ලිතියම් කියන බෙහෙත මාරු කිරීම සිදු කරගත යුතුයි. ඒ වෛද්‍ය උපදෙස් මත. ඒ වගේම අපි කතා කළොත් ලිතියම් කාබනේට් කියන බෙහෙත ගබඩා කිරීම ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ බෙහෙත වාතයට නිරාවරණය වුණොත් කුඩු වෙලා ඒක පාවිච්චි කරන්න බැරි තත්වයකට පත් වෙනවා. ඒ නිසා හොඳ ඇසුරුමක දාලා පුළුවන් නම් ඔබේ ශීතකරණේ මේ බෙහෙත් තියාගන්නවා නම් ඉතාම වැදගත්. ඉතින් මම මේ කියපු ලිතියම් කාබනේට් ගැන තොරතුරු ඔබ දැනටමත් මානසික ගැටලුවක් සඳහා බෙහෙත් ගන්න කෙනෙක් නම් නැත්නම් ඔබේ නෑදෑයේ හිතවතෙක් බෙහෙත් ගන්නවා නම් ඔබට වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ වගේම සෝඩියම් වැල්ප්‍රේට් බෙහෙත පිළිබඳ තොරතුරු සහිත වීඩියෝවක් සමඟ මම ඔබව නැවත හමු වෙනවා. ස්තුතියි.